රජල්ලයියා දැක්කද ඇද පත්තරේ රෝතනවන පුත්තරයක් චන්දට ඉල්ලන් ඉන්නවා කියලා තියෙනවා. කොයි අර කයි පොත් කාරය අර ඇමරිකාවෙන්දලා අපි එකත් ඒ ඉස්සර කසාද ළමයිනේ මේ රෝතනවන චූටි මාත්‍යයා නරක නෑ බාල මාත්‍යයා තව සමාජ කාරයක් මෙයා එහෙම පිටින්ම අනිත් පැත්තට පින්න මල් පුකුරෙකුත් අරගෙන පින්න මලක් කොයි යනවද උදෑස උපාසක සිදෙන් සැරසීගෙන පින්න මල් බලන්නේ මොකද කවිකාරය උදෑසම ඔය තියන්නේ කවිසිතාව දියලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම උත්තර දුන්නා දැන් මං ආපු ප්‍රශ්නෙටත් උත්තර දෙන්නේ උපාසක නෙවෙයි සුද හිච්චි පඩියක ඉච්චිකමයි සිත නැවතුනා දැනුන වගේ හා නැවතුනේ ඉදිරිමයි කවිකාරයි පින්න මල් බලන්නේ බොහෝ අහිංසක අපි නම් හම්බුනේ දැන් මොකද බාල මහත්තයාද වේල පහින්නේ අද හවස පන්තියේ නෑ ඉතින් ටවුමි කරගෙන නැතුව ආවා පොඩ්ඩක් ඉන්නකෝ මොකද බං උඹට වෙලා තියෙන්නේ මට නෙවෙයි මේ චූටි මහත්තයාට වෙලා තියෙන දේ බලන්නකෝ රෝලන් නාරායන මහචන්දිට මේක තමයි අර එදා උඹේ වැඩේට ආදවසේ නායකතුමා එන්න කීවා කියලා දීවේ මේක නම් මිනිහා නැති වෙන පොටක් චූටි මාත්‍යාගේ නම හදන්න කවුරු හරි බාරගෙන ඇති නැත්නම් ඉතින් චන්දිර කලින් මේ වගේ දේවල් පත්‍රවල යන්නේ නැහැනේ ඕමව කිව්වා නම් මට හෙන්න පෞද්ගලිකාංශයේ දක්ෂ විධායකයෙකු වන දේශපාලන පවුලකින් විවාහයක් කරගත් රෝලන් නාරායන මහතාට රත්නපුරයෙන් මහචන්දයට ඉදිරිපත් වීමේ වරම් ලැබෙන්නට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබී තිබේ. ප්‍රකට සමාජ සේවකයෙකුද වන ඔහු සැබෑ සබරගමු පුත්‍රයෙකි. අප මේ පිළිබඳව විමසූ විට ඔහු කියා සිටියේ එය තමාටද පුවතක් වන බවය. මිනි පළවෙනුවේ ඔහු සමග පැවැත් වූ සාකච්ඡාවකින් උපුටාගත් කොටස් කීපයකි. ඕක ඉතින් කියලා තියෙන්නේ ඒ ළමයාවත් දන්නේ නෑ කියලානේ. බාල මහත්තයා නාල කනවද නැත්තම්? මං නාලම කන්න. මං හිතා හිතී ඔයාගේ පොතේ තියෙන කවියක්. මොකක්ද? ඒක මට කියන්නේ නැද්ද? අර පුංචි අම්මගේ බත්මුලේ රස ගැන කියලා තියෙන එක. හරි හරි හරි. වත්ත පිටියේ විලී ලන්දේ ගමේ සුළඟේ මැලවි මිහිරේ හීන් සතුටේ
සුවඳ බේරේ පෙරේ. බත්කොලේ වූ කොළපතේ එතුූ බද්ගුලිය දිගහැරේ. මේ අමුතු සුවඳේ රසේ හොරේ. කොච්චි සම්බෝලෙ පොලස් ඇඹුලේ. කොස් ගස් හීනියට හීනේ ලියා මැල වූ පලාවක් නොයි. කුසට පෙර හිත පිරෙන මේ අමුතු රස කතන්දරේ මුල අපේ ගෙදර මහා කරුණා සාගරේ. දැන් මටත් හිතෙන කොළපතක උතුපු බත් එකක් ගන්න. එනම් මම පුංචි අම්මට කියන්නම් කවි පොත බලලා දොළ දුකක් ඇදිච්ච ලස්සන තරුණ ගුරුවරියක් ඉන්නවා කියලා. ලස්සන ගුරුවරියෝ දැකපු නැති කෙනෙක් තමයි මං ගැන ඔහුම කියන්නේ. මම ලස්සන දකින විදිහයි වෙන මිනිස්සු ලස්සන දකින විදිහයි වෙනස්. දැන් බලන්න මේ කැලේ පිපෙන පින්න මලක් ගැන. පින්න මලට වඩා රෝස මල ලස්සනයි කියන්න පුළුවන්ද? මම යන්න. තාත්තා කෝපි ටිකක් බොන්න බලාගෙන ඇති. මාත්තාසේ කෝපි බොන්න. දොළ ළඟ ඉඳලා ඔයාව ගෙදර කරන් ගියොත් තාත්තා මොනවාරි හිතයි. මම යන්න. රෝලන් දැන් තියෙන ඉම්පෝර්ටන්ම දේ ඔයා ගැන නිවුස් එකක් කොමෙන්ට් එකක් ඉන්ටර්වියු එකක් නිතරම පළවෙන්න ඕන. නායකතුමාට උනත් දැනෙන්න ඕන ඔයා ඇත්තටම මේ පොලිටිකල් සීන් එකේ ඉන්නවා කියලා. නැත්තම් ඔය ටිකට් එකක් දෙනවා කිව්වට අන්තිම මොහොතේ නොදී අරින්න පුළුවන්. බ්ලැක් මේ හැම දෙයක්ම arrange කරන්න. මාර කරන්න බැරි දෙයක් නැහැ නේ? තියෙනවා. ඒ මොනවාද? දැන් රෝලන් කාට හරි ඉන්ටර්වියු එකක් දෙනකොට ඔයා බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද ජර්නලිස්ට්ලා කටට උත්තරේ දීලා ගණී දෙපිට කැපෙන මොකක් හරි. ඒ හින්දා තමන් ගැන බොහොම ප්‍රවේශමෙන් තමන්ව මැනේජ් කරගන්න දැනගන්න ඕන ඉන්ටර්වියු කරනකොට. මේ වගේ කාලෙක අපේ අංකල් සීහ හිටියන හරි වටිනවා. මං ඉතින් පහේ පන්තියෙන් පස්සේ වැඩිපුරම හිටියේ ඒගොල්ලන් ගෙදරනේ. මම රෝලන් ගැන පොඩි ටීවී ප්‍රෝග්‍රෑම් එකක් අරේන්ජ් කරලා තියෙන්නේ. ඒකේ ස්ක්‍රිප්ට් එක ලියන්න මං ටීවී ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක් හිටේවනවා. රෝලන් ඔයා ගැන තියෙන ඔක්කොම ෆැමිලි හිස්ටරි එක ඒ මනුස්සයාට කියන්න. මේ අපේ අම්මගේ ආතම්මගේ ආතා ඇහැලිපොළ අධිකාරම් එක්ක කොළඹ ගිහිල්ලා තියෙනවා. That's the point. Why didn't you tell me these things all these days? One of your ancestors has gone to Colombo with Alepola. That is the point. We'll use it. We'll use it. Good, good. දැන් මගේ හිතේ සන්තෝෂයකට කියලා තියෙන්නේ මේ කෙල්ලගේ ඉලාවයි කතාවයි විතරයි. මම මේ සෑහෙන කාලෙකට පස්සේ තමයි සර්පනා වෙලීට ගත්තේ. කොහොමින් කොහොමින් හරි අපේ පවුල කෙනෙකුට ඔහොම දෙයක් පුළුවන් එච්ච එකක් මත. ට්‍රේනින් කොලීජියට යනකම් මාත් දැනන් හිටියේ නෑ මට තාල ඥාන තියෙනවා කියලා. ඒ කාලේ අපිට මෙව අතපත ගන්නවත් ලැබෙන එකක් නෑ. කෝ දෝනියන්ද? ඔන්න ඔය මේ ස්කෝලේ විභාය ගන්න ළමයින්ට උගන්නන්නට යනවා කියලා කියනවා. දැන් මගේ හිතේ එනවත් ඇති. ඒ ළමයටත් පාළු ඇති. ඒකයි මම මේක මේ එළියට ගත්තේ. අපි පුංචි සංදිය වගේ නෙවෙයි. දැන් මෙව්වැ ඉන්නේ උන් නෑ දෑ එක් අඳුරන්නේ නෑ. අහල පහල උන් අඳුරන්නේ නෑ. මිනිහෙක්ගේ දානෙකට මගුලකට කයියකට පිරිමහින්නේ නෑ. හරියට පිටගංකාරයෝ. මාත් දැන් පිටගංකාරයෙක් වගේ තමයි. ඒ කාලේ අපිත් එක්ක හැදිච්ච උන් දැන් හුව දෙනෙක් මෙහෙ නෑ අයියේ. ඕන් ඉස්සර වාගේම තාමත් ආශ්‍රය කරන්නේ රෝසියයි මායි විතරයි. රම් මැණිකෙත් හිටියා නම් කොයි තරම් හොඳද කියලා රෝසිය හැම තිස්සේම කියනවා. මගේ හිතේ තියෙන එකම බය මේ කිල්ල ගැන.
මන් නැති කාලේ කෙල්ල තනි වෙනවනේ. ඉතින් ඇයි අයියා ඒකිට මුකුත් කතා කරන්නේ නැත්තේ? මං වගේ ඈ අයියා යමක් අමත් තේරුම් තියෙන මිනිහෙක් පිච්චියකි. උහුම් ඉඳලා හරියනවෑ. මං පත්තරේටත් දැම්මා. ඒ ආපු අයගේ කේන්දර ගැලපෙන්නේ. දැන් ඉතින් 30ක් පැනලා. 30 පැනලා නම් ඉතින් හොයන්න ටිකක් අමාරුයි තමයි. මොකද සද්දයක් නැත්තේ? සින්දුවක් අහනවද අපි සින්දුවක් කියනවද? නෑ තාත්ති. මම හිත හිත ආවේ ඇයි දන්න චූටි බාබිට පොලිටික්ස් කරන්න. ශාමෙන්ගේ පවුලේ පොලිටිෂන්ස් අය ඉන්නවනේ. ඉතින් ඒක කොහමද බාබිට බලපාන්නේ? එයාට හැමදේම තියෙනවනේ. ඒ වුණාට එක දෙයක් නෑ කියලා හිතෙනවා ඇති. රෙස්පෙක්ට් ෆ්‍රොම් ශාමෙන්ස් ෆැමිලි. වාහංග. ක්ලෙවර් ගර්ල්. Why don't you thank him to come out of that mess? That's not my business, Stan. Not my business. Nandi, what are you doing? What are you doing? I'm going to go to the house. I'm going to go to the house. I'm going to go to the house. What are you doing? I'm going to go. අනේ ඕන්නෑ සුදු මහත්තයෝ, කෙලින් පාරේ නෙවෙයි හැරිලා යන්නත් තියෙනවා. හරි හරි, ඉතින් එහෙම හැරිලා යන්න තමයි මේ කාර් තියෙන්නේ. නැගින්. අයියෝ, ඉවසීමක් නැති හැටි. බාලාහි ආසහින් තමයි තක්කලි හොදි හැටි. ඉක්මනින් යන්න ඕනේ මට පරක්ක. එදේ ඉඳගෙන නිවැරදි හිලි කාලේ යන්නකෝ. උන්න විනාඩි 10ක් පරක්කුයි. ටේබල් වෙලාවට කන්න ලැබරිය දෙක තුනකුත් තියෙනවා. උඹ වරයන් බැලමෙම්. පට්ටිය ටේබල් තැනකට මේ ලැබරිය දෙක තුනක් ගෙනියන්න පුළුවන්ද? දැන් කිරි හොද්දක් හදන්නත් ඕනේ. සුදු මහත්තයා කිරි හොද්ද කියලානේ රෝස නැන්ද කියන්නේ. සුදු මහත්තයා දෙනවා කියලා කිව්වද? මල මතකද නැහැ. බාලායියාගේ ඔළුවේ මොකක් හරි කොලොප්පමක් තියෙනවා මේ දවස්වල. උන් දැක්ක ඊයේ බත් කනකොට තනියෙන් ඉන්නාගෙන. මුනි චම්බර කියන්න ඕනේ. පීරුමල කියලා නම වෙනස් කරලා අනුවීක්ෂ කියලා දාන්න කියලා. ඒක ඉතින් රෝසනැන්ද බාලසංගීම් මට දාපු නමනේ. ඒක රෝසනැන්ද විතරක් කිව්වම ඇති. බාලයියට ඕන නම් ඉතින් මට අනීක්ෂ කියන්න. සුදු මහත්තයට කියන්න ඕනේ. තනියෙන් හිනාවෙවි ඇවිදින, තනියෙන් කවි කියන කෙනෙකුට ගැළපෙන ලස්සන සිංහල නමක් හොයලා දෙන්න. බයෝ යරුමල බොත් උදේට කාලා හිටි. ඒ සුදු මහත්තයලා එනවායි කියවට කීයට ඒකද? අපරාදේ අපිට තිබුණේ ඒගොල්ලොත් එක්කම කොළඹ ගිහින් චූටි අයියලාගේත් බලන්නෙන්න. උඹට ඉතින් ඔච්චර ආසයි කිව්වනම් මං කියනවනේ යන්න කියලා. මට නම් ඔය කොහේවත් යන්න හිතා. ඔය ගෙවල් වල ගිහිල්ලා මේ වීදුරු බඩු වගේ පරිස්සමෙන් ඉන්න අමාරුයි. හැරෙන්න පෙරලෙන්න තියා අඩිය තියන්න වන්දයි. සමන්දී යන්නේ දළදා හාමුදුරුවන්ගේ පිහිටයි කියලා හිතාගෙන හෙකොටට පීන පම්මයි පුතේ. ගඟටවත් නොදැනෙන්න පීනපං මයි රත්තරනේ.